තවත් ප්‍රමාද නොවන්න එන්න සිරසෙෆ්ම් පන්සිල් මළුවට මහරහතුන් වැඩිමඟ ඔස්සේ ඔබට ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකීරියේ අරිය ඥාන ස්වාමින් වහන්සේ අදත් උදැසන 8 දක්වා ඔබට ජීවිත යථාර්ථය පැහැදිලි කර දේවි බුදු දහමට අනුවම බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන පන්සිල් මළුව අවසරයි ස්වාමින් වහන්ස බුදුරජාණන් වහන්සේලාට පමනක් කුරුම වූ ආශ්චර්යයන් මොනවද මෙහෙමයි නෝනා ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට පමනක් උරුම වූ ආශ්චර්යයන් තියෙනවා එතකොට ඒ ආශ්චර්යයන් බුදුරයන් වහන්සේලාට උරුම වෙන්නේ අතීත දසපාරමී ධර්මයන් පිළීමේ කුසල් විපාකයන් නිසා තේරෙනවද වෙන හේතුවක් නිසා නෙමෙයි සාරා සංක කල්ප ලක්ෂ ගාන බුද්ධත්වයේ අරමුණු කොටගෙන පිරුවා වූ දසපාරමී ධර්මයන්ගේ බලය නිසා බුදුරජාණන් වහන්සේලාට පමණක් උරුම වෙන්නා වූ ධර්මතාවයන් තියෙනවා. ඉන් එක ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ උපතත් ඒ වගේම සම්මා සම්බුද්ධත්වයක් පිරිණිවීමක් කියන කාරණය වෙසක් පුරපසළොස්වක පොහොය දිනකම සිදුවෙනවායි කියන කාරණය නෝනා එක ධර්මතාවයක්. තේරෙනවද? මේ ධර්මතාවය අතීතයේ බුද්ධත්වයට පත් වුණා වූ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම පොදුයි. ඒ වගේම බුදුරයන් වහන්සේ කියන අනාගතයේදී තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් මේ ලෝක ධාතුව තුල පහළ වෙනවා කියලා. එහෙනම් මේ සෑම බුදුරජාණන් වහන්සේගේම උප්පත්තියත් සම්මා සම්බුද්ධත්වයත් පිරිණිවීමත් කියන කාරණා තුන වෙසක් පුරපසළොස්වක පොහොය දිනයක සිදුවෙනවායි කියන කාරණේ නෝන ධර්මතාවය. එතනදී බුදුරජාණන් වහන්සේගේ උපතත් බුදුරයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයත් ඒ වගේම පිරිණිවීමත් කියන කාරණය මංගල්‍යයක් බවටයි පත් වෙන්නේ. කෙනෙක්ගේ උපත මංගල්‍යයක් වෙනවා බුදුරයන් වහන්සේගේ උපත මංගල්‍යයක් බවට පත් වෙන්නේයි උන්වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් දස පාරමී දම් පුරලා උන්වහන්සේ මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ නෝනා මේ ලෝක ධාතුවට සම්මා දිට්ඨි අර්ථය කියලා දෙන්න. තේරෙනවද? ආරෂ්ඨාංගික මාර්ගයේ අර්ථය කියලා දෙන්න. ඒ නිසා මේ ලෝකෙට පහළ වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයෙක්ගේ උපත මංගල්‍යයක් වෙන්නේ නෝනා මේ ලෝකේ සැබෑම ශ්‍රේෂ්ඨ සැපය අපිට ලබලා දෙන ආරෂ්ඨාංගික මාර්ගයේ උපත තමයි ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කිරීමේ පළවෙනි බීජ අවස්ථාව තමයි බුදුරයන් වහන්සේ නමක්ගේ උප්පත්තිය තුලින් සිද්ධ වෙන්නේ. එතකොට බුදුරයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මංගල්‍යයක් බවට පත් වෙන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරන මොහොතේ තමයි බුදුරයන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ. ඉන් පස්සේ බුදුරයන් වහන්සේගේ පිරිණිවීමත් මංගල්‍යයක් බවට පත් වෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ නමකගේ පිරිණිවීම තුලින් බුදුරජාණන් වහන්සේ ඔප්පු කළා තියෙන්නේ මොකද්ද? ඒ සම්මා සම්බුද්ධ ඥානයෙන් අවබෝධ කොට වදාලා වූ ඒ උතුම් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය බුදුරජාණන් වහන්සේ පිරිණිවීමේදී යථාර්ථයක් කියලා බුදුරයන් වහන්සේ ලෝකෙට පෙන්නනවා. බුදුරයන් වහන්සේ අවබෝධ කළා වූ ධර්මය, දේශනා කළා වූ ධර්මය තමාගේ ජීවිතය තුළින්ම යථාර්ථයක් බවට පත් කරලා බුදුරජාණන් වහන්සේ පිරිණිවීමත් මංගල්‍යයක් බවටයි පත් කරගන්නේ. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල මංගල්‍යයක් කියලා අපි සමරනවා. එතෙන්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුදුරයන් වහන්සේගේ සම්මා සම්බෝධිය පිරිණිවීම උපත කියන කාරණය ගැන අපි හිතද්දී නෝනා අපි දකින්න ඕනේ මේ සම්මා සම්බුද්ධත්වයක තියෙනා වූ වටිනාකම. මොකද දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයක් පසු කරලයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ. මොකද දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් කියන්නේ නෝනා අපේ බුදුරජාණන් වහන්සේට පෙර ආතුව සම්මා සම්බුද්ධත්වයට පත් උනේ කවුද? කාශ්‍යප බුදුරයන් වහන්සේ. ඒතොර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ කාශ්‍යප බුදුරයන් වහන්සේගේ ආයුෂ අවුරුදු 20000ක්. තේනවාද? එදා මිනිස්යාගේ ආයුෂ අවුරුදු 20000ක්. එතකොට මේ අවුරුදු 20000 නෝනා අවුරුදු 120ට අඩු වෙච්ච තැනයි අපේ ගෞතම බුදුරයන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්නේ. එතකොට බලන්න අවුරුදු 20000ක් තියෙන ආයුෂ අවුරුදු 120ට අඩු වෙන්න නම් නෝනා මේ ආයුෂ දෙක අතර පරතරය අවම වශයෙන් අවුරුදු 115කට වැඩි වෙන්න ඕනේ. තේරෙනවද? අවුරුදු 115කට වැඩි වෙන්න ඕනේ. මොකද අවුරුදු 20000ක් ආයුෂ අවුරුදු 120ට ගෙවෙන තැනයි අපේ බුදුරයන් වහන්සේ පහළ වෙන්නේ. එහෙනම් බලන්න අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ උප්පත්තිය ලැබනකොට සම්මා සම්බුද්ධත්වයේ ලැබනකොට අවුරුදු 115කට වැඩිය දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක් පසු කරගෙනයි අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ කියන අර්ථය අපි සිහිනුවණින් දකිද්දී නෝනා
අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ කියන අර්ථයේ සැබෑම වටිනාකම දකින්න නම් අර දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයන්හි තියෙන විෂමභාවය අපි දකින්න වෙනවා. ගෙවාගෙන ආපු අවුරුදු 115ක් වැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලයක තිබුණු විෂම ඒ අබුද්ධෝත්පාද ලක්ෂණ අපි නුවණින් දකින්න වෙනවා. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ නෝනා දඹදිව දෘෂ්ටීන් 62ක් තිබුණා. දඹදිව දෘෂ්ටීන් 62කින් මුළු ලෝකයාටම අකුසලය උපද්දවමින් තමයි එදා ජනතාව ජීවත් වුනේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ කියන අර්ථය තියෙනා වටිනාකම අපි දකින්න නම් ඒ දෘෂ්ටීන් 62ක් තුල ජනතාව ජීවත් වෙමින් ඒ ගත කරපු කටුක අධර්මයේ ජීවිතය නැත්නම් අකුසලයේ ජීවිතය අපි මතු කරලා ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ගොඩාක් ශාස්ත්‍රඥ වහන්සේලා හිටියා. ආලාර කාලාමයේ හිටියා, උද්දකරාම පුත්ත හිටියා, නිගණ්ඨනාත පුත්ත හිටියා, ඔය අජීත කේසකම්බල හිටියා, ඔය වගේ ගොඩාක් මිච්ඡා ශාස්ත්‍රඥ වහන්සේලා හිටියා. එතකොට මේ මිච්ඡා ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කරපු ධර්මයක් තිබුණා. මොකක්ද ඒ ධර්මය? ඒ ධර්මයේ තිබෙන උනා එක්ක ගස්ගල් වඳින්න ඕනි කියන කාරණය. එහෙම නැත්නම් සත්තු දාස් ගානක් මරලා බිලි පූජා තියලා දෙවියන්ව සතුටු කරන්න ඕනේ කියන කාරණේ. එහෙමත් නැත්නම් මේ ලෝකය පාලනය කරන්නේ, මේ ලෝකේ නිර්මාතෘ වෙන්නේ, මේ ලෝකේ පියා වෙන්නේ ඊශ්වර, එහෙමත් නැත්නම් මහා බ්‍රහ්මයායි කියන ධර්ම. එහෙමත් නැත්නම් බලුත රකිමින්, ගෝවුත රකිමින්, අසූචිකමින්, නිර්වස්ත්‍රව ජීවත් වෙමින්, එතනින් ගියාම නිර්මාංශව ජීවත් වෙමින් අප්‍රමාණ මේ වැරදි දෘෂ්ටීන් 62ක් තුල තමයි සත්‍ය ජීවත් වුනේ. එහෙනම් එදා ඔබත් මමත් දඹදිව ජීවත් වුණා නම් ඒ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයේ අවුරුදු 115ක් වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලයේ ඔබත් මමත් මිනිස්ය වෙලා ජීවත් වුණා නම් නෝනා අපිත් හිටියේ ඔය තැනමයි. තේරෙනවද? බලවුත රකිමින්, ගෝවුත රකිමින් ඔය එක එක දෘෂ්ටීන් කරපින්නාගෙන ධර්මයේ හැටියට, විමුක්තිය හැටියට සොයමින් අපිත් ඔය මිත්‍යා දෘෂ්ටීන් 62 තුල තමයි හිටියනම් හිටියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය සිහිපත් කරගන්නකොට ඒ අතීතයේ තිබුණා වූ ඒ දෘෂ්ටීන් 62 සිහියට නගා ගන්න. ඒ දෘෂ්ටීන් 62 නිසා අබුද්ධෝත්පාද කාලයක තියෙන අබුද්ධෝත්පාද අධර්මයේ ලක්ෂණ නිසා සංසාරයේ අපි සතර අපායන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳ හැටි මතකට නගා ගන්න. එදාර සත්තු දාස් ගණන් මරලා බිලි කපලා බිලි පූජා තිබ්බ ඒ බමුණන් මේ වෙලාවේ හරකුන් වෙලා, එළුවන් වෙලා, කුකුලන් වෙලා, බැටළුවන් වෙලා ඉපදිලා මිනිස්සු අතින් බෙල්ල කපාගෙන මැරෙන හැටි සිහිපත් කරගන්න. ඒ අතීතයේ ගෝඋතරැක්ක, බලුඋතරැක්ක මහත්තුරු මේ වෙලාවේ බල්ලන් වෙලා, හරකුන් වෙලා ජීවත් වෙන හැටි නුවණින් දකින්න. අතීතයේ විමුක්තිය උදෙසා අසූචි අනුභව කරමින් ජීවත් වුණු නිගණ්ඨයන් ආජීවකයන් වැනි අය මේ වෙලාවේ ඌරන් වෙලා, පණුවන් වෙලා, අසූචිකමින් ජීවත් වෙන හැටි නුවණින් දකින්න. එතකොට එහෙනම් ධර්මයේ හැටියට එදා සත්වයා ජීවිතයට එකතු කරගත්තේ මොකක්ද? අධර්මයමයි නේද? ඒතේ අධර්මයේ නිසා නෝනා අපි කල්ප ගණන් මිනිස්සයා සතර අපායන්ට වැටිලා හැටි, දුක් විඳ හැටි නුවණින් දකින්න. එතකොට එහෙම දැකලා මිච්ඡා ශාස්තුන් වහන්සේලා විසින් දේශනා කළා වූ මිච්ඡා ධර්මය නිසා මිච්ඡා ශ්‍රාවකයන් ඇති වෙලා හිටියා. එතකොට මේ මිච්ඡා ශ්‍රාවකයන් ජීවත් වුණේ කොහොමද? එක්ක නිර්වස්ත්‍රව තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. එක්ක වතුරේ ගිලිමින් පව් සෝදනවා කියන තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. එක්ක ඒගොල්ලෝ අවුව තපිමින් තමයි ජීවත් වුනේ. එක්ක ඒගොල්ලෝ මොනර පිලක් අරගෙන අර ඉදිරියෙන් පිහිද පිහිදා යමින් තමයි ජීවත් වුනේ. ඒ වගේ නෝනා එදා හිටියා වූ මේ මිච්ඡා ශ්‍රාවකයන් අප්‍රමාණ සත්වයාට අකුසල් සකස් කරලා දීපු හැටි නුවණින් දකින්. මේවා දකිද්දි තමයි නෝනා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ වටිනාකම ලෝකෙට පේන්නේ. තේරෙනවද? ඒතර ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමයි මේ සියලු මිච්ඡා ධර්මයන් යටපත් කරලා, මේ දෘෂ්ටීන් 62 නිරුවත හෙඩි කරලා මේ ලෝකෙට මේ සම්මා සම්බුද්ධ ඥානය තුලින් නෝනා ආරෂ්ඨාංගික මාර්ගය මතු කළා දෙන්නේ. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගය කියන මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ ලෝක සත්වයාට සුගතියේ සැපේ කියන කාරණයන්, ඒ වගේම භව නිරෝධයට අවශ්‍ය වෙන්නා වූ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරියත් කියන ඒ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගෙන දුකෙන් මිදෙන මාර්ගයත් මෙන්න මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥාණයෙන් අද වගේ දවසක තමයි අවබෝධ කොට වදාළ ධර්මයේ දේශනා කළේ නෝනා. ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේව
බෞද්ධෙක් හඳුනාගත යුත්තේ අවබෝධ කරගත යුත්තේ කොහොමද? මේමයි නෝනා ඉතින් බුදුරයන් වහන්සේ කියන කාරණේ සිහිපත් වෙද්දී බුදුරයන් වහන්සේ කියද්දී අපිට අර සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ඈතට අපේ මතකෙ අපි අරන් යන්න වෙනවා. මොකද බුදුරයන් වහන්සේ කියන්නේ එක රැයක අවුරුද්දක අවුරුදු 10ක 100ක ප්‍රතිපලයක් නෙමෙයි. සාරා සංඛ කල්ප ලක්ෂ ගානක ප්‍රතිපලයක් තමයි බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයක් කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියලා සිහිපත් වෙද්දී අපි අර මීට සාරා සංඛ කල්ප ලක්ෂ ගානකට ඈත අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙට අපිට යන්න වෙනවා. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින් අර මඩ වගුරක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙච්ච වෙලාවේ දීපංකර බුදුරජාණන් වහන්සේටින්ද නියත විවරණයක් දෙනවා. ඔබ අහවල් කාලයේ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඒ කියන්නේ බලන්න සාරා සංඛ කල්ප ලක්ෂ ගානකට පෙර ආතුවේ පටන් ගත්තා වූ ගමනක නිමාව තමයි උපතත් පරිනිර්වාණයත් තුලින් අවසානයේදී සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ ආවා වූ දීර්ඝ ගමන නුවණින් බලද්දී එදා අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා දීපංකර බුදුරයන් වහන්සේගෙන් සද්ධර්ම ශ්‍රවණය කළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් නොවන උන්වහන්සේවලේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයක් කරා ගියේ නැහැ. උන්වහන්සේ අදිෂ්ඨානයක් ඇති කරගත්තා මම තනිවම නිවන් දකින්නේ සියක් කෝටි ප්‍රකෝටි ගානක් මේ සත්වයාට මේ සංසාරයෙන් ගැලවෙන මාර්ගය කියලා දීලයි මම නිවන් දකින්නේ කියලා. එතෙන්දී උන්වහන්සේ ආත්මාර්ථකාමී බවට පත් උනේ නැහැ. එදා උන්වහන්සේ ආත්මාර්ථකාමී බවට පත් වෙලා දීපංකර බුදුරජාණන් වහන්සේ හමුවේ නිවන් අවබෝධ කරගත්තා නම් අද අපිට ගෞතම බුදුරයන් වහන්සේ කෙනෙක් නැති වෙන්න තිබ්බා. එහෙනම් බලන්න එතනදිත් අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ එදා බෝධිසත්වයේ හැටියට උන්වහන්සේ ගත්තා වූ පරාර්ථකාමී තීරණේ ඵලයක් හැටියටයි අපිට මේ ගෞතම සම්මා සම්බුදු ශාසනය මුණගැහෙන්නේ. එතින් බලන්න එතනින් මේ අදිෂ්ඨානය ඇති කරගෙන කොයිසම් දීර්ඝ වූ භව ගමනට උන්වහන්සේ අවතීර්ණ වුණාද කියලා. මේ වෙලාවේ ඔබ ඇස් දෙක පියාගෙන මොහොතක් දකින්න එදා ඒ බෝධිසත්වයින් ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී මේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් මේ දසපාරමී පුරාගෙන යන ගමනේ තියෙනා වූ කටුක භාවයේ දීර්ඝ භාවයේ විෂම භාවයේ දුක දැකලා ඒ දුක දැක 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 මම සියලු සත්වයා උදෙසා මේ ගමනේ යනවායි කියන අදිෂ්ඨානය ඇති කරගත්තා වූ හිත ඔබ මොහොතක් දකින්න ඒ හිත කොයිසානම් කරුණාවෙන් මෛත්‍රියෙන් මහා කරුණාවකින් පෝෂණය වෙච්ච හිතක්ද කියලා දකින්න. ඒ සිතුවිල්ල ඇති කරගත්ත මොහොතේ පටන් සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ආපු ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මම මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී මහසાગරේ ජලයට වඩා මගේ රුධිරය දන් දුන්නා කියලා. මහ පොළවේ පස්වලට වගා මගේ ශරීර මාංශ දන් දුන්නා කියනවා. විසවා බිරිඳක් දරුවෙක් මුණුබුරෙක් රටක් රාජ්‍යයක් දේපලක් සම්පතක් මේ සෑම දෙයක්ම මම දන් දුන්නා කුමක් උදෙසාද? ඔබත් මමත් මේ මොහොතේ මේ විඳින්නා වූ සැනසෙල්ල උදෙසා. එහෙම දීර්ඝ භව ගමනක් ඇවිල්ලා අවසානයේදී උන්වහන්සේ සිධුවත් කුමාරයා හැටියට මේ ලෝකයේ උප්පත්තිය ලැබුව වෙලාවේ උන්වහන්සේ කොයිසම් අසිරිමත් දේක හිමිකරුවෙක් වෙනවාද කියලා බලන්න. සක්විති රජකමේ උරුමය දරාගෙන එනවා. යසෝදරාව රාහුල වගේ රූමත් බිරිඳක් දරුව ලබනවා. මහා ශ්‍රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා කියන සස්ත්‍රීක දිව්‍ය විමාන වගේ මන්දිර ලබනවා. මේ සෑම දෙයක්ම අතහැරලා අවසානයේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළා අභිනික්‍රමණය කරනවා. නමුත් ඉන්පස්සේ 6 අවුරුද්දක් උන්වහන්සේ අප්‍රමාණ දුක් විඳිනවා. උන්වහන්සේ පසු කාලීනව කියනවා ආනන්ද මම මේ ආව දීර්ඝ ගමනේදී මේ දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6 තුලදී මම් වින්දා වූ දුක මේ ලෝකයේ කිසිම දෙවියෙකුට බ්‍රහ්මීෙකුට මිනිසෙකුට විඳින්න බෑ කියලා. උන්වහන්සේ කියන එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබුණේ නෑ ආනන්ද. මං උදරය අත ගන්නකොට මට පිටකොන්දයි අහුනේ. පිටකොන්ද අත ගන්නකොට මට උදරයයි අහුනේ. ඒසා මං මේ ශරීරයට දුක් දුන්නා ආනන්ද. සමහර දාට මං එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක හාල් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නැහැ. මම දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා හිතුවේ. මට ගුරුවරයෙක් හිටියේ නැහැ, මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ, චතුරාර්ය සත්‍ය දන්න කෙනෙක් ලෝකේ හිටියේ නැහැ. ඒ නිසා දුක තුලින්මයි දුක අවබෝධ කරගන්නේ කියලා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්නා ආනන්ද. සමහර වෙලාවට මං සුසාන භූමියට ගිහිල්ලා අර මිනි ඇට ටික එකතු කරගෙන ඒ මිනි ඇට ටික කොට්ටයක් කරගෙන මං නිදා ගන්නවා.
ඒ නිදාගෙන ඉන්න වෙලාවේ ගොපලු දරුවෝ ඇවිල්ලා මගේ ඇඟට මුත්‍රා කරනවා සමහර ගොපලු දරුවෝ ඇවිල්ලා ඉරටු වරන් මගේ කන් සිදුරු වලට අයිනවා මගේ ඇස් වලට අයිනවා නමුත් මං ඒ කිසිම කෙනෙක් වෙනුවෙන් ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ සමහර වෙලාවට මං මුත්‍රා කරන්න මල පහ කරන්න මං වාඩි වෙනවා වාඩි වෙච්ච තැන මානන්ද මං ඇදගෙන වැටෙනවා මොකද ඒ තරමටම මං ශරීරයෙන් දුර්වල වෙලායි කුෂ වෙලායි හිටියේ මේ සියල්ලම කලේ මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය උදෙසාමයි එනිසා ආනන්ද මම මේසා කැපවීමක් මේසා දුකක් මේසා විෂම කාල පරිච්ඡේදයක් ගත කරමින් ආවි එතන බලන්න මේසා දුක්ඛන්දරාවක් බුදුරජාණන් වහන්සේ අත්විඳේ කුමක් උදෙසාද ඔබටත් මටත් මේ සැනසille ලබා දීමු උදෙසාමයි එහෙම සැනසille ලබා දීමු උදෙසා ඒසා දුක්ඛන්දරාවක් දරලා අවසානයේ උන්වහන්සේ දකින්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා උන්වහන්සේ දැනගත්තා මුලින් කුමාරවදීදී උන්වහන්සේ දැනගත්තා සැප තුලින් දුක ජය ගන්නත් බැහැ කියලා අවසානයේ උන්වහන්සේ අර මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඕනේ කියලා තීරණය කරනවා අර සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා උන්වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මාගේ ලේ මස් සම් මැටනහර වියලේවා මන් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැගිටින්නේ නැහැ කියලා. මොකද්ද මේ කරන්නේ? උන්වහන්සේ ජීවිතය අතහරිනවා. ජීවිතය අතහරිනවා කියන්නේ ජීවිතේ මරණයට දැම්මා. ජයශ්‍රී මහා බෝධි මූලෙදී ඔබගේ සැනසීම උදෙසා බුදුරජාණන් වහන්සේ ජීවිතේට මරණයට දානවා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරියා. රූපේ කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරියා වේදනාව කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරියා සංඥාව චේතනාව විඥානය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරියා පංච උපාදාන ස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව අතහැරිනකොට චතුරාර්ය සත්‍ය ධර්මයක් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගන්නවා එනම් බලන්න අදවන් දවසේක ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගන්නේ උන්වහන්සේගේ ජීවිතේ මරණයට දාලයි උන්වහන්සේ ජීවිතේ මරණයට දැම්මත් උන්වහන්සේගේ අතීත සංස්කාරවල බලවත්භාවය නිසා ජීවිතේ මරණයට වැටුන්නේ ජීවිතේ මරණයට දැම්මත් ඒ මරණයට දැමීම තුල උන්වහන්සේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධ කරලා උතුම් චතුරාර්ය සත්‍යයත් ඒ වගේම සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගත්තා මේ උතුම් චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගනිද්දී මාර්යා දැඩි ලෙස උත්සාහ කළා බුදුරජාණන් වහන්සේව පිරිනිවීමට දාන්න. නමුත් මාර්යා බුදුරජාණන් වහන්සේ මරණයට ජීවිතේ දැම්මත් මාර්යා බුදුරජාණන් වහන්සේව මරණයට තල්ලු කළත් බුදුරජාණන් වහන්සේගේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් පිරුවා වූ දස පාරමී බලයෙන් බුදුරජාණන් වහන්සේ මරණයට වැටුන්නේ ජීවිතේ පැත්තට ගොඩ දැම්මා. එනිසා බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දැම්මත් මාර්යා බුදුරජාණන් වහන්සේව මරණයට තල්ලු කළත් ඒ අතීත කුසල් සංස්කාරයන්ගේ බලයෙන් අවසානයේදී බුදුරජාණන් වහන්සේ ජීවිතයත් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් කියන දෙකම ලබා ගත්තා. එනම් බලන්න අද වෙනි වෙසක් පුරපසළොස්වක පොහොය දවසක ඔබලා මේ සමරණ තෙමගුල කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතේ මරණයට දාලා ඔබට ලබා දුන්නා වූ ධර්මයේ ශක්තියයි ඔබ මේ භුක්ති විඳින්නේ. ස්වාමීන් වහන්ස බුදු හිමියන් පුද්ගලයන්ට ධර්මය අවබෝධ කරවනු පිණිස ගත්වෑයම අපිට කොයි විදිහටද පැහැදිලි කරගන්න පුළුවන්? ලෝකයාට ධර්මය කියලා දෙන්න, ලෝකයාට චතුරාර්ය සත්‍ය කියලා දෙන්න, ලෝකයාට දුකේ අර්ථය කියලා දෙන්න, දුකෙන් මිදෙන අර්ථය කියලා දෙන්න, ලෝකයාට සුගතියට යන මාර්ගය කියලා දෙන්න, සැපයට වෙන මාර්ගය කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට අප්‍රමාණ දුක් වින්දා. සමහර දාට උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මිනිස්සෙන්ට බණ කිව්වා. රෑ වෙනකොට උන්වහන්සේට කොන්දේ අමාරුව, හිසේ අමාරුව හැදෙන වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කිනවා, "සාරිපුත්ත මට දැන් වේදනාවයි කොන්දරි දෙනවා. ඒ නිසා මන් ටිකක් සැතපෙනවා. ඔබ බණ කියන්න කියලා උන්වහන්සේ පැවරුවා මිසක් මට දැන් අමාරුයි ඔබලා යන්න කියලා කවදාක්වත් කෙනෙකුට කිව්වේ නැහැ." ඒසා මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ 45 වසරක් පුරාවට මේ උතුම් ධර්මයේ ලෝකයාට දේශනා කළා, සංඝයාට අනුශාසනා කළා. එහෙම 45 වසරක් ගියාට පස්සේ අවසානයේ අර පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වශයෙන් මොකද්ද අපිට කියන්නේ? බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා කැඳවලා කියනවා, "මහණෙනි, මං තව මොහොතකින් පිරිනිවි යනවා. ඔබට මේ ශාසනය ගැන, මාර්ගය ගැන යම් සැකයක් තියෙනවා නම් මගෙන් විමසන්න කියලා."
ඒ වෙලාවේ කිසිම සාමින් වහන්සේ කෙනෙක් කිසිම ප්‍රශ්නයක් අහන්නේ නැහැ මොකද උන්වහන්සේලා කැමති නැහැ බුදුරයන් වහන්සේ වෙහසන්න බුදුරයන් වහන්සේ දැනගත්තා මේ අය ප්‍රශ්නයක් අහන්නේ නැත්තේ මාව වෙහසන නිසා කියලා ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ ඉල්ලීමක් කරනවා මහණෙනි ඔබලා මේ ප්‍රශ්නේ අහන්න කැමති නැත්නම් වෙන කෙනෙක් ලව්වා හරි ඔබට තියෙන ප්‍රශ්නේ අහන්න කියලා නමුත් බලන්න කොයිසම් මහා කරුණාවෙන් අවසානේ පිරිණිවන් මංචකයේ සැතපීලා අවසාන නිමේෂයේදී බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් යැව්වේ විසඳාගත යුතු සැකයක් විසඳාගත යුතු ප්‍රශ්නයක් ධර්මයේ කෙරෙහි තියනවාද කියලා අවසානේ උන්වහන්සේ පිරිණිවි යනවා ඒ පිරිණිවි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝක සත්වයාටම ඔප්පු කරලා පෙන්නනවා උන්වහන්සේ දේශනා කළා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයම උන්වහන්සේගේම පිරිණිවීන් තුලින් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් අරසා දීර්ඝ පාරමී ධර්ම පිරුවා ඒ සියලුම පාරමී ධර්මතාවයන් අනිත්‍යයි කියන කාරණේ උන්වහන්සේ පිරිණිවීමේදී ඔප්පු කරනවා සිධවත් කුමාරයා හැටියට අප්‍රමාණ ශස්ත්‍රීක භාවයන් ලැබුවා ශක්විති රජකමට උරුමිය ලැබුවා අරසා ධන සම්පත් ලැබුවා රාජ සම්පත් ලැබුවා ඒ සෑම දෙයක්ම අනිත්‍යයි කියන කාරණේ උන්වහන්සේ පිරිණිවීමේදී ඔප්පු කළා උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගත්තා ඒ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අනිත්‍යයි කියන කාරණිය බුදුරජාණන් වහන්සේ පිරිණිවීමේදී ඔප්පු කළා පෙන්නවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාවට කළා වූ ඒ උත්තර ධර්ම සේවය පිරිණිවන් මංචකේදී අනිත්‍ය උනායි කියන කාරණේ පෙන්නලා පිරිණිවීමත් මංගල්‍යයක් බවට පත් කරන්න හැටි බුදුරයන් වහන්සේ ලෝකෙට කියලා දුන්නා. ඒ නිසා පිංගතුල්ලා මේ වෙසක් දවසේ පිංගතුල්ලා නිරේතුරුවම දකින්න ඔබ මේ වෙසඟය කියලා මේ වෙසක් උත්සවය කියලා ඔබ මේ සලකන්නේ ඒ බුදුරජාණන් වහන්සේ සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් ලේයින් දහඩියෙන් කඳුලෙන් කැපවීමෙන් ධෛර්යයෙන් උත්සාහයෙන් කළා වූ කැපවීමේ ඵලයයි අපි මේ මොහොතේ මේ සමරන්නේ. ඒ නිසා මේ මොහොතේ අපි බුදුරජාණන් වහන්සේ කළා වූ ඒසා බලවත් වූ කැපවීම අපි සතුටෙන් හිනාවෙන් විනෝදයෙන් නම් අපි සමරන්න යන්නේ එතන ඒ සතුටක් විනෝදයක් හිනාවක් තුළ අපි නිරේතුරුවම බුදුරජාණන් වහන්සේට අගෞරව කෙනෙක් බවටමයි පත් වෙන්නේ. ඒ නිසා කල්පනා කරන්න මේ ලෝකේ දුර්ලභම කාරණයක් තියෙනවා ඒ දුර්ලභම කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම කියන කාරණේ. මේ සම්මා සම්බුද්ධ ශාසනය යම් මොහතක අතුරුදහන් වෙලා ගියොත් නැවත ඔබට සම්මා සම්බුද්ධ ශාසනය මුණ ගැහෙන්නේ තවත් අවුරුදු 125ක් විතර ගියාට පස්සේ. තව අවුරුදු 125ක් යනකම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අතුරුදහන් වෙලායි තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. යම් මොහතකින් මේ ධර්මයේ අතුරුදහන් වුණාට පස්සේ ආයිමත්තර අතීතයේ තිබ්බා වූ දුෂ්ටීන් 62කින් මේ ලෝකය වෙලී යනවා. ඔබට මේ මොහොතේ පේන්න තියෙනවා මේ සමාජය තුළ අලුත් අලුත් දෘෂ්ටීන් ගොඩාක් මතුවලා එනවා අලුත් අලුත් ශාවකීන් අලුත් අලුත් ශාස්ත්‍රවරුන් මතුවලා ඇවිල්ලා අලුත් අලුත් ධර්මයන් කියනවා ඒ නිසා අපිට පේනවා දැන් අලුත් අලුත් දෘෂ්ටීන් හටගමින් එන්නේ ශාසනයේ දුර්වල වීමේ අර්ථයන් එළිදැක්වීමක් හැටියටයි කියලා ඒ නිසා නිරේතුරුව දකින්න මේ ශාසනය යම් මොහොතක අතුරුදහන් වුණොත් ඔබට ආයිමත් ගස්ගල් වඳින්න තමයි සිද්ධ වෙන්නේ සත්තු මරල යාග හෝම කරන්න තමයි සිද්ධ වෙන්නේ ගිනි දෙවියන් පුදන්න තමයි සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් අප්‍රමාණ බලවුත ගෝවුතෝයේ වතුරේ බැහැලා කිමිදිලා එහෙම නැත්නම් අවුවේ වේලිලා ඔය වගේ අප්‍රමාණ වෘතයන් සමාදන් වෙලා නිරේතුරුවම අධර්මයේ ධර්මයේ කොටගෙන ජීවත් වෙන තමයි අපිට සිද්ධ වෙන්නේ ඒ නිසා මේ සංසාර බය දකින්න මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ජීවමානව තියෙන මොහතක නිරේතුරුවම ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෙට දේශනා කරන්නයි ඒ නිසා මම මේ වෙසක් දවස තුල මේ වෙසක් සතිය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා බුදුරජාණන් වහන්සේ කළා වූ මේ ශ්‍රේෂ්ඨ කැපවීම මේ ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයන් සාරා සංඝ කල්ප ලක්ෂ ගානක් ලේයින් කළා වූ අර මහා සාගරේවන් පරිත්‍යාගයන්ට මසින් කළා වූ මේ මහ පොළොවවන් පරිත්‍යාගයන්ට මම මේ එක දවසක් හෝ එක සතියක් තුල හෝ කෙලෙහි ගුණ දක්වනවා කියන කාරණේ තුල ඉඳලා නිරේතුරුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට එකතු කරගන්න කියන කාරණේයි අද වෙනි වෙසක් පුර පසළොස්වක දවසක පිංගතුල්ලා ජීවිතයට ගත යුතු වැදගත්ම කාරණේ. ගරු ස්වාමින් වහන්ස බුදු හිමියන් පැහැදිලි කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය අද වෙනි දිනක අප නැවත නැවතත් සිහිපත් කළ යුතුයි.
ආරියෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස? ආරියෂ්ඨාංගික මාර්ගය කියන කාරණේ අපි පැහැදිලිව හඳුනාගත යුතුව තියෙනවා. මොකද ආරියෂ්ඨාංගික මාර්ගයට හඳුනා ගන්න නම් අනිවාර්යෙන්ම ඔබ කාරණා තුනක් ජීවිතයට එකතු කර ගන්න ඕනේ. මොකද ඒ කාරණා තුන එක තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය, දෙක තමයි සද්ධර්ම ශ්‍රවණය, තුන තමයි ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම. මෙතනදී මේ කල්යාණ මිත්‍රයා කියන්නේ සංසාර බය කියලා දෙන කෙනායි. සංසාර බය කියලා දෙන කෙනා කාමයන්ගේ નિසරුභාවය කියලා දෙන දෙනා කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඔබ හිතන්න ඔබට මිත්‍රයෙක් ඉන්නවා. එයා කියනවා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නොදැක නිවන් දකින්න බෑ කියලා. එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ කවදාක්වත්. නමුත් එයා ඔබේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක් කියනවා මේ ජීවිතේ ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න බෑ කියලා. එයා ඔබේ මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් එයා කවදාක්වත් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍රයා හඳුනගන්න සංසාර බය කියන කෙනා, ආරෂ්ඨාංගික මාර්ගයේ කතා කරන කෙනා, කාමයන්ගේ નિසරුභාවයේ කියන කෙනා කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න, ඒ තුලින් සද්ධර්ම ශ්‍රවණය කරන්න, කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න, අන්න එතකොට ඔබ ආරෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නවා. ආරෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නවා කියන්නේ ඔබ දැන් තමයි බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තේ. තාම අවබෝධ කළේ නැහැ. ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම තුල ඔන්න ඔබ බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය හඳුනා ගන්නවා. ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තට පස්සේ ඔබ මොකද කරන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයට නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙනවා. මොකද අද වර්තමාන සමාජයේ අපිට පේනවා ආරෂ්ඨාංගික මාර්ගයට නිවැරදි දොරටුවෙන් ඇතුළු වෙන්නේ නැතුව බාහිර දොරටු වලින් ඇතුළු වෙනවා. ඇතුළු වෙලා ආරෂ්ඨාංගික මාර්ගය මිච්ඡා මාර්ගයක් හැටියට තමයි ජීවිතයට එකතු කරගන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අද වැනි වෙසක් පුර පසළොස්වක පොය දවසකදී නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයට සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතුළු වෙන්න. සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඔබ ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුළු වෙද්දී සම්මා දිට්ඨිය අර්ථයන් හතක් ඔබට හම්බ වෙනවා. පළවෙනි අර්ථය තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. බුදුරජාණන් වහන්සේමයි ධර්ම රත්නයමයි සංඝ රත්නයමයි මගේ එකම පිහිට, මගේ එකම සරණ, මගේ දුකෙන් මිදලා සැපයට යන මාර්ගය බුදුරජාණන් වහන්සේමයි ධර්ම රත්නයයි සංඝ රත්නයයි කියන එකම විශ්වාසයට ඔබ එන්න ඕනේ. දෙවැනි කාරණේ තමයි ඔබට කර්මය කර්මඵල විශ්වාසය ඔබට තියෙන්න ඕනේ. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක්, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය ඔබට ඇති වෙන්න ඕනේ. තුන්වෙනි කාරණේ තමයි පටිච්ච සමුප්පන්නව හේතුඵල ධර්මයන්ට යට උපතක් තියෙන්න ඕනේ කියන කාරණේ ඔබ හඳුනන්න ඕනේ. හතරවෙනි කාරණේ තමයි අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය ඔබ හඳුනන්න ඕනේ. පස්වෙනි කාරණේ තමයි දන් දුන්නොත්, සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ. හයවෙනි කාරණේ තමයි ඕපපාතිකව සත්වයින් උපදිනවා කියන කාරණය ඇති කරගන්න ඕනේ. හත්වෙනි කාරණේ තමයි අතීතේ අධිගමලාභීන් වැඩ සිටියායි කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ. එහෙනම් බලන්න සම්මා දිට්ඨිය කියන අර්ථය දැන් අපි මහත්යෙක්ගෙන් ඇහුවොත්, එහෙම කෙනෙක්ගෙන් ඇහුවොත් මහත්යෝ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා, ඒ මහත්යා එක පාඩම කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියලා. මේ සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන දේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට අයිති නෑ. දැන් අපි හිතමු ක්‍රිස්තියානි මහත්යෙක් ඉන්නවා කියලා. ඒ ක්‍රිස්තියානි මහත්යා කියන්නේ ඒ අය සම්මා දිට්ඨියට පත් වෙලා කියලා. මුස්ලිම් මහත්යෙක් ගන්න, හින්දු මහත්යෙක් ගන්න, ඒ අය කියන්නේ ඒ අය සම්මා දිට්ඨියට පත් වෙලා කියලා. ඒ අයගේ සම්මා දිට්ඨිය මොකද්ද කියලා ඇහුවොත් ඒගොල්ලෝ මොකද්ද කියන්නේ? සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියලා. එතකොට මේ සම්මා දිට්ඨිය කියන යහපත් දැක්ම බුදුදහමට අයිති දෙයක් නෙමෙයි. බුදුදහමේ සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ කාරණා හතටයි. එනිසා හොඳට අද මේ වෙසක් පුරපස්සස පොහේ දවසේ ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුළුණා කියන්නේ බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තා කියන්නේ, සැපය හඳුනාගත්තා, කුසලය හඳුනාගත්තා කියන්නේ මෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන අර්ථයන් හත ජීවිතයට එකතු කරගත්තොත් පමණයි. එනිසා තමන් සම්මා දිට්ඨියේ මේ අර්ථයන් හතෙන් පෝෂණය වෙච්ච තැනදී ඊළඟට තමා තුළ වැඩෙන අංගයක් තියෙනවා. මොකද්ද ඒ අංගය? සම්මා සංකප්ප. සම්මා සංකප්පයන් වැඩෙන්නේ සම්මා දිට්ඨියේ ඵලයක් නිසාමයි.
සම්මාදිට්ඨිය නොවැඩෙන තාක්කල් සම්මා සංකප්පයෙන් වැඩිමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්පය, අව්‍යාජ්පාද සංකප්පය, නෙක්ඛම සංකප්පය. අවිහිංසාව කියන්නේ මොකද්ද? එයා හිංසා කරන්නේ නැහැ. වචනකින් හිංසා කරන්නේ නැහැ, ඉරියව්වකින් හිංසා කරන්නේ නැහැ, හැඟීමකින් හිංසා කරන්නේ නැහැ. අම්මා තාත්තට වේවා, සහෝදරයාට වේවා, සේවකයාට වේවා, හිතවතාට වේවා, නොදන්නා කෙනෙකුට වේවා, අසල්වැසියාට වේවා, එයා ඉරියව්වකින්වත් වචනකින්වත් හැඟීමකින්වත් හිංසාවක් කරන්නේ නැහැ. ඒ වගේම එයා ව්‍යාපාදේ ඇති කරගන්නේ, ද්වේෂය, ක්‍රෝධය, වෛරය ඇති කරගන්නේ සෑම කෙනෙක් දෙසම මෛත්‍රී චිත්තයකින් එයා බලනවා. තුන්වෙනුව නෙක්ඛම්මය. නෙක්ඛම්මය කියන්නේ මොකද්ද? අතහරිනවා. එයා මොකද්ද අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා එයා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට එනවා. දැන් මේ සම්මා සංකප්පයන් වැඩුණා කුමක් නිසාද? සම්මා සංකප්පයන් වැඩුණේ සම්මාදිට්ඨියේ ඵලයක් නිසා. සම්මාදිට්ඨිය වැඩුණ තැන සම්මා සංකප්ප වැඩුණා. සම්මා සංකප්ප වැඩුණ තැන මොකද වෙන්නේ? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන මේ මාර්ගාංග තුනම වැඩෙනවා. දැන් මේ සීලයට අදාළ මාර්ගාංග තුනම කුමක් නිසාද වැඩෙන්නේ? සම්මා සංකප්පයන් පරිපූර්ණයි, සම්මාදිට්ඨිය පරිපූර්ණයි. සම්මාදිට්ඨිය දුර්වල වෙච්ච තැනදී සම්මා සංකප්ප වැඩෙන්නේ නැහැ. සම්මා සංකප්ප වැඩෙන්නේ නැති තැනදී සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ජීවෝ සීලයට අදාළංග වැඩෙන්නේ. දැන් ඔබ හිතන්නේ සමාජයේ ඉන්න අය බොරු කියනවා කියලා, සමාජයේ ඉන්න අය කාමයේ වර්ධව හැසිරෙනවා කියලා, එහෙම කළා කියලා හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පන්ති දාලා බොරු කියන්න එපා, සත්තු මරන්න එපා, කාමයේ වර්ධවන්න එපා කියලා කිව්වට ඒක නවතින්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ ඒක කරන්නේ? සම්මා දිට්ඨියේ දුර්වලභාවය නිසා. එනිසා සමාජයේ නිරේතුරුවම සිල්පද වලින් දුර්වල වෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? සම්මා දිට්ඨියෙන් ජනතාව ශක්තිමත් කරන එකයි කරන්න ඕනේ. එහෙනම් බලන්න, සම්මා දිට්ඨිය වැඩුණ තැන සම්මා සංකප්ප වැඩුණා, සම්මා සංකප්ප වැඩුණ තැන සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වැඩුණා. දැන් මේ මාර්ගාංග පහම වැඩිච්ච තැන නෝනා ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා වායාමෝ. සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? කළා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. මෙච්චර දවස් ඔබ පසළොස්වක පොහේට සිල් සමාදන් වුණේ නැහැ. නමුත් ඔබ තීරණයක් ගන්නවා, මං මේ වෙසක් පොහේ දවසේ ඉඳන් සෑම පොහේකම සිල් සමාදන් වෙනවා කියලා. මං මෙච්චර දවස් සාංගික දාන දුන්නේ නැහැ. මං මේ වෙසක් පුර පසළොස්වක පොහේන් පස්සේ මං විරතුරුවම සාංගික දාන දෙනවා කියලා. ඒ වගේ නොකලා වූ කුසල් කරන්න පටන් ගන්නවා. දැන් මේ අදවැනි වෙසක් පුර පසළොස්වක පොහේ දවසක මේ සම්මා වායාමන් ජීවිතයට එකතුර ගන්න ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. ඔබ මේ ඉහළ තියෙන මාර්ගාංග පහින් පරිපූර්ණ නම් සම්මා වායාමන් තුලින් ඔබට අලුත් ප්‍රවේශයක් ඔබේ ජීවිතයට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා කළා වූ කුසල් තව ශක්තිමත් කරන්න, නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්න, කළා වූ අකුසල් නවත්තලා දාන්න. මෙච්චර කාලයක් මම මත්පැන් බිව්වා, මෙච්චර කාලයක් මම බොරු කිව්වා, මෙච්චර කාලයක් මම කාමයේ වර්ධව ඇසුරුණා, මම මින්පස් සේවා කරන්නේ නැහැ කියලා අද දවසේ ඔබ චිත්තයක් ඇති කරගත්තොත් ඒ චිත්තය තුළ මුළු ආරෂ්ඨාංගික මාර්ගයෙන් වැඩෙනවා. ඒ වගේම කළා වූ අකුසල් කරන්නේ නැහැ, නොකළා වූ අකුසල් ඔබට යන්නේ කරන්න යන්නේ නැහැ. එතෙන්දී ඔබේ සම්මා වායාමෝ අංගේ ශක්තිමත් වෙනවා. සම්මා වායාමෝ වැදුනට පස්සේ නෝනා ඊළඟට යාතුල වැඩෙන්නේ මොකද්ද? සම්මා සතිය. සම්මා සතිය කියලා මෙතනදි කියන්නේ මොකද්ද? එයා කුසලයේ කුසලයේ හැටියට හඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට හඳුනනවා. කුසලයේ කුසලයේ හැටියට හඳුනගෙන අකුසලයේ අකුසලයේ හැටියට හඳුනගෙන එයා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. එතකොට එතන තමයි සම්මා සතිය කියලා කියන්නේ. දැන් බලන්න මේ මාර්ගාංග හතක් දැන් වැඩුණා. මේ මාර්ගාංග හත වැඩුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය ආර්ථය නිසාමයි. මේ මාර්ගාංග හත වැඩිලා සම්මා සතිය සකස් වෙනකොට නෝනා අන්න එයා තුල සම්මා සමාධිය සකස් වෙනවා. දැන් එයාගේ හිත පිරිසිදුයි. පංච නීවරණයන්ගෙන් තොර වූ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන්ගෙන් තොර වූ සමාධිමත් හිතක් එයාට සකස් වෙනවා. මෙන්න මේ සමාධිමත් හිතෙන් තමයි නෝනා එයා මේ ආරෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දකින තැනට, අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් මතු කර ගන්නා වූ තැනටපත් වෙන්නේ. එහෙනම් බලන්න,
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වීමේ අර්ථය කියන්නේ මෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයයි. ඔබ සම්මා දිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ හඳුනාගෙන මේ මාර්ගය තුල ගමන් කරලා ඔබ සම්මා ඥානයන් සම්මා විමුක්තිය තුලින් ඔබ කවදා හරි දවසක බුදුරජාණන් වහන්සේව අවබෝධ කර ගන්නවා, ධර්මය අවබෝධ කර ගන්නවා. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතයට එකතු කර ගන්න. ඔබ බෞද්ධයෙක් කියන්නේ සුදු ඇඳුම් මැන්දාය කියන කාරණේ නෙමෙයි. වෙසක් පහනක් පත්තු කළා, වෙසක් කූඩුවක් හැදුවා, පන්සලට ගියා, එහෙම නැත්නම් බෞද්ධ වත්පිළිවෙත් කළා කියන කාරණේ නෙමෙයි. ඔබ බෞද්ධයෙක් කියලා කියන්නේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවිතයට එකතු කර ගැනීමයි කියන කාරණේ දකින්න. ගරු ස්වාමීන් වහන්ස, ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියන්නේ කුමක්ද? ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය කියන්නේ මොකද්ද? මේ ආරෂ්ඨාංගික මාර්ගයේ අංගයන් ජීවිතයට එකතු කරගනිද්දී ඔබට පෙරලා ලැබෙන්නේ මොකද්ද? භවයේ සැපය. ඒ කියන්නේ ඔබ තාම සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මේ ආවා වූ සාරා සංක කල්ප ලක්ෂ ගානක් වූ දීර්ඝ ගමනේදී ඔබ තාම ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩලා නැහැ. මොකද ඔබ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවා නම් මේ වෙලාවේ සෝවාන් ඵලයට පත් වෙලා තමයි ඉන්න ඕනේ. ඒ කියන්නේ අපිට තාම සෝවාන් ඵලයට පත් වෙන්න බැරි වුණේ ඇයි? අපි තාම ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුලයි ජීවත් වෙන්නේ. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙලා පින කෙරෙහි කුසලයේ කෙරෙහි විශ්වාසය තියලා නැවත භවයේ සුගතිගාමී උපතකට තමයි අපි යන්න හදන්නේ. එනිසා මුලින් ඔබ මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්න, ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඊළඟට ඔබ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය ඇති කරගන්න. එතකොට දැන් කොහොමද මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? පළවෙනි කාරණේ තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දැන් බලන්න, ඔබ හිතන්න ඔබ බුද්ධානුස්සතිය වඩනවා කියලා. ඔබ බුද්ධානුස්සතිය හොඳින් පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා ඔබ යම් දවසක මැරෙන වෙලාවට එක පාට ඔබට බුදුරජාන් වහන්සේව සිහි වෙනවා. එක පාට බුදුරජාන් වහන්සේ සිහි වෙද්දී ඔබට මොකද්ද වෙන්නේ? ඔබ ඒ මොහොතේම මැරිලා ඔබ ගිහිල්ලා සුගතියේ ඉපදෙනවා. දිව්‍ය මනුස්ස ජීවිතයක්. ඒ සුගතිය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් ඔබ හිතන්න සම්මා දිට්ඨිය එක්තරා ලක්ෂණයක් තමයි අම්මා තාත්තාගේ ಗುಣ හඳුනගෙන සැලකීම කියන කාරණේ. ඔබ හිතන්න ඔබ අම්මාව තාත්තාව කරේ තියාගෙන මුළු ජීවිත කාලෙම සැලකුවා කියලා. අම්මා තාත්තාව කරේ තියාගෙන සැලකුවත් ඔබට ලැබෙන්නේ මොකද්ද? සුගතියේ උපතක්. ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. දැන් ඔබ හිතන්න ඔබ කර්මය කර්මඵල විශ්වාසයෙන් කොච්චර දන් දුන්නත් කොච්චර සිල් රැක්කත් ඔබට ලැබෙන විපාකය මොකද්ද? සුගතියේ උපතක්. ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. එහෙමනම් නිරේතුරුවම ඔබ බුද්ධානුස්සතිය වඩමින් ඔබ දක්ෂ වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේත් අනිත්‍යයි කියලා දකින්න. ඔබ යම් විලාක බුද්ධානුස්සතිය වඩලා මැරෙන වෙලාවට එක පාට ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණොත් ඒ බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ දැක්කා වූ හිත අනිත්‍යයි කියලා ඔබ දකින්න ඕනේ. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේලා පිරිනිවී ගියා කියන කාරණේ ඔබ දකින්න ඕනේ. අනාගතයේදී තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම අනිත්‍යයි කියන කාරණේ දකින්න ඕනේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිහියට නගාගෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලනේ රූපය සිහියට නගාගෙන උන්වහන්සේ පිරිනිවි යන වෙලාවේ අර පිරිනිවන් මංචකයේ විසිරීලා තියෙන අලු ටික ධාතුන් වහන්සේලා ටික නුවණින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. ඔබ එතෙන්ට දකින්න දක්ෂණං අන්න ලෝකෝත්තර සම්මා දිට්ඨි ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුණා වෙනවා. ඒ වගේම ධර්ම රත්නයේ සිහිපත් වෙනකොට ඔබ ධර්මයේ ගුණයන් වඩලා වඩලා මැරෙන වෙලාවේ ඉතිපිසෝ කියන ගුණය ඔබට සිහිපත් වුණොත් ඔබ ශාස්ත්‍රීය දෙවියෙක් මිනිසෙක් වෙලා ඉපදෙනවා. නමුත් ඒ දිව්‍ය ජීවිතයේ මිනිස් ජීවිතය අනිත්‍යයි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයක් සිහිපත් වෙද්දී ඒ ධර්මය අනිත්‍යයි කියන කාරණේ දකින්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා දේශනා කළා වූ සෑම ධර්මයක්ම අනිත්‍ය වෙලා ගියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඒ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙද්දී අනිත්‍යභාවයට පත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ නැවතත් ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරලා ගන්නේ. මේ අපේ බුදුරජාණන් වහන්සේ මතු කරගත් ආරෂ්ඨාංගික මාර්ගය තව කාලයක් ගියාට පස්සේ ආයිමත් අතුරුදහන් වෙලා යනවා.
ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි නැවතත් ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරගන්නේ. එහෙමනම් ධර්ම රත්නයේ සිහිපත් වෙද්දිම ධර්ම රත්නයක් අනිත්‍යයි කියලා දකින්න ඕනේ. එතනයි ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය. ඊට පස්සේ සංඝයාගේ ගුණයන් සිහිපත් කරනවා, සංඝානුස්සතිය වඩනවා. ඔබ සංඝානුස්සතිය පුහුණු කළා පුහුණු කරලා ඔබ මැරෙන වෙලාවට එක පාට ඔබට සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වුණොත්, මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් වුණොත් ඔබ අනිවාර්යයෙන්ම සුගතියේ උපතක් ලබන්නේ. නමුත් ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඔබ දකින්න සංඝයා කියන අර්ථයේ අනිත්‍යයි කියලා. අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් තිබුණා. ඒ ලක්ෂ ගාණක් ශාසනවලදී මහා සංඝ රත්නය කෝටි ගාණක් වැඩ හිටියා. ඒ කෝටි ගානක් වූ මහා සංඝරත්නය පිරිනිවි ගියා, අනිත්‍ය වුණා කියන කාරණේ නුවණින් දකින්න. අපේ කොණ්ණඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් මේ මොහොතේ වැඩ සිටින සෑම ස්වාමින් වහන්සේ නමක්ම පිරිනිවි යනවා, අනිත්‍යභාවයට පත් වෙනවා කියලා නුවණින් දකින්න. අනාගතයේදී කාසාය කණ්ඩක කියන සංඝයා බිහි වෙනවා. ඒ කාසාය කණ්ඩකත් අනිත්‍යභාවයට පත් වෙලා සංඝයා අතුරුදහන් වෙලා යනවා. ආයිමත් සංඝරත්නයේ මතුවෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රය හරහායි කියන කාරණේ නුවණින් දකින්න. දැන් එතකොට බලන්න බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය විදර්ශනා නුවණින් දකින තැනදී අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙනවා. මේ විදිහට මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සෑම අංගයක්ම විදර්ශනා නුවණින් දකින්න. දැන් බලන්න ඔබ කොච්චර සිල් සමාදන් වුණත්, ඔබ බොරු කියන්නේ නැතුව හිටියත්, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව හිටියත්, මත්පැන් නොබී හිටියත්, මොකද්ද ඔබට ලැබෙන්නේ? ඔබ නැවත සුගතියේ උපත ලබනවා. නමුත් ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඒ නිසා නිරතුරුවම සිල් රකිමින්, සීලේ ආනිසංස ජීවිතයට ලබමින්, ඒ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. දන් දෙමින් දානීය ආනිසංස ජීවිතයට ලබමින්, ඒ දානීය ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. මෛත්‍රී වඩමින් මෛත්‍රී ආනිසංස ජීවිතයට ලබමින්, ඒ මෛත්‍රී ආනිසංස අනිත්‍යයි කියලා දකින්න. සමාධිය වඩමින් සමාධි ආනිසංස ජීවිතයට ලබමින්, ඒ සමාධි ආනිසංස අනිත්‍යයි කියලා දකින්න. මේ ආකාරයෙන් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිද්දී අන්න ලෝකෝත්තර සම්මා සතිය සකස් වෙනවා. ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මොකද්ද? දැන් මම මුලින් ඔබට කිව්වා ලෞකික සම්මා සතිය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද ලෞකික සම්මා සතිය කියන්නේ? කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා. හඳුනගෙන අකුසලයෙන් බැහැර වෙලා කුසල් තුල ජීවත් වෙනවා. ඒක තමයි ලෞකික සම්මා සතිය. ලෝකෝත්තර සම්මා සතිය මොකද්ද? එයා දුකදී දුක හැටියට හඳුනනවා, අනිත්‍යදී අනිත්‍ය හැටියට එයා හඳුනනවා, අසුභදේ අසුභ හැටියට ආඳුනෙනවා, අනාත්මදේ අනාත්ම හැටියට ආඳුනෙනවා. එතන තමයි ලෝකෝත්තර සම්මා සතිය. එතනදී ආ දුක තුලින් සැප හොයාගෙන යන්නේ නැහැ. ආ දුක දෙක දුක හැටියට ආඳුනෙනවා. දැන් බලන්න කෙනෙක් ඇවිල්ලා මට පිරිකර පූජා කරනවා, දානයක් පූජා කරනවා. දානයක් පූජා කළාම ඒ දාණයෙන් ලැබෙනා වූ සංස්කාරයේ නිට්ටේ දානිට්ටේද? අනිත්‍යයි. නමුත් එයා මේ සංස්කාරය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ අනිත්‍යයි කියලා දකින් නැතුව ඒ දානීය පූජා කළා වූ කුසල් සංස්කාරයට බැඳිලා එයා සුගතියට අවශ්‍ය සංස්කාරයක් රැස් කර ගන්නවා. එයා අකුසලයෙන් මිදිලා කුසලයේ ශක්තිමත් කරගත්තා. ඒක තමයි ලෞකික සම්මා සතිය. භවයටයි යගියේ. නමුත් ලෝකෝත්තර සම්මා සතිය වඩනකොට මොකද එයා කරන්නේ? එයා දානීය පූජා කරලා පූජාවේ කුසලයේ අරගෙන ඒ කුසල් සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා. එයා සුගතියට බැඳෙන්නේ නැහැ. ඒතර බලන්න ලෞකික සම්මා සතියේ ලෝකෝත්තර සම්මා සතියේ තියෙන පරතරය. ලෞකික සම්මා සතිය ඔබ භවයට අරන් යනවා සැපයට. ලෝකෝත්තර සම්මා සතිය ඒ භවයේ සංස්කාරයන් සැපය අනිත්‍යයි කියලා දැකලා අන්න ලෝකෝත්තර සම්මා සමාධිය ඇති කර ගන්නවා. ඒතර ලෝකෝත්තර සම්මා සමාධිය කියලා කියන්නේ මොකද්ද? අර සකස් වුණා වූ පංච නීවරණ යටපත් වුණා වූ ධානාගත හිතක් ඒ අනිත්‍යයි කියලා දකිනවා. එයා ඒ සමාධිය ආස්වාදයට බැඳෙන්නේ නැහැ. පංච නීවරණ යටපත් වුණා වූ ධානාගත හිතත් අනිත්‍යයි කියලා දැකලා එයා සමාධිය තුලින් ප්‍රඥාව මතු කරගෙන ඒ ප්‍රඥාව තුලින් ඥාන දර්ශනයන් සකස් කරගෙන ඥාන දර්ශනයන් තුලින් එයා විමුක්තිය සාක්ෂාත් කරගෙන ලෝකයෙන් මිදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් නෝනා අද වගේ මේ උතුම් තෙමගුලක් සිද්ධ වෙන මොහොතේදී ඔබ දකින්න බුදුරජාණන් වහන්සේ ඔබ හඳුනාගත්තා කියන්නේ මොකද්ද?
සම්මා දිට්ඨිය හඳුනාගත්තා කියන කාරණයයි ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තා කියන කාරණයයි ඔබ තාම සම්මා දිට්ඨියට අදාළ අංග හත දන්නේ නැත්නම් ඒ කියන්නේ ඔබ තාම බුදුරජාන් වහන්සේ හඳුනාගෙනවත් නැහැ ඔබ සිල් සමාදන් වෙන්න පුළුවන් දන් දෙන්න පුළුවන් වෙසක් සැරසිලි තොරන් හදන්න පුළුවන් නමුත් ඔබ තාම සම්මා දිට්ඨිය අර්ථයන් හත හඳුනාගන්නේ නැත්නම් තාම ඔබ බුදුරජාන් වහන්සේ හඳුනගෙන නැහැ එනිසා නිරේතුරුවම මේ වෙසක් 15ක පොයේ දවසේ ඔබ මුලින්ම බුදුරජාණන් වහන්සේ හඳුනගන්න බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා කියන්නේ මේ උතුම් සම්මා දිට්ඨිය තුලින් මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තා කියන කාරණය. ගරු ස්වාමීන් වහන්ස අද උදෑසන සිටම බොහෝ දෙනා බොහෝ විහාරස්ථානවල සිල් සමාදන් වෙනවා. බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් විවිධ ආමිස පූජාවන් පවත්වනවා ප්‍රතිපත්ති පූජාවන් පවත්වනවා. නමුත් කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ දේවල් සිද්ධ වෙන අතරේ මේ ලෝකේ සමාජයේ සිද්ධ වෙන දේවල් අතරතුර නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සමාජයේ සිද්ධ වෙන දේවල් දකින විට අපිට පෙනෙන්නට විශාල ධර්ම ප්‍රබෝධයක් තිබුණත් අපි මේ දකින්නේ සම්බුද්ධ ශාසනයේ අවසන් බැබලීමද කියන කාරණය. ඉතින් ඒ පිළිබඳව ඔබ වහන්සේ අපිට දැන් පැහැදිලි කර දෙන්න. මෙහෙමයි නෝනා අපිට මේ සංස්කාරයන් අනිත්‍යයි කියන ධර්මතාවය රටන නෝනා හෙට මොකක් වෙයිද කියලා අපිට කියන්න දන්නේ නැහැ. හෙට උදෑසන තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙලා මේවා සියල්ල විනාශ වෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට දිනවකවානු කියන ස්ථීරව බෑ. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයක් අතුරුදහන් වෙනවා කියන්නේ නෝනා මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ කවුද? උපසම්පදා භික්ෂුන් වහන්සේ විසින්. තේන්නාද? එහෙම නැත්නම් පන්සල් ආරන්න බෝමලු ඔය වෙසක් සැරසිලි විසින් නෙමෙයි ඈ. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින්. මොකද උපසම්පදා භික්ෂුන් වහන්සේලා කියන්නේ නෝනා මේ උතුම් වූ ප්‍රාතිමෝක්ෂ සීලේ සිල්පද 227කින් පරිපූර්ණ කෙනින්. තේන්නාද? ඒ සිල්පද 227න් නෝනා බරපතල සිල්පද හතරක් තියෙනවා. ඒකට කියනවා සතර පරාජිකා කියලා. මොකද්ද? සතර පරාජිකාවකට යමෙක් පත් වුණොත් බුදුරයන් වහන්සේ කියනවා එයාට භික්ෂුත්වයක් උපසම්පදාවක් අහිමි වෙනවා කියලා. ඒක කරටිය කැඩිච්ච පොල් ගහක් වගේ කියනවා නැවත යාවීමක් නැහැ. දෙකට පැලිච්ච කළු ගලක් වගේ කියනවා නැවත එකතු වීමක් නැහැ. ඒ නිසා මේ සතර පරාජිකාවන්ගෙන් එකකටපත් උනත් බුදුරයන් වහන්සේ කියනවා භික්ෂුත්වයේ හෝ උපසම්පදාව එයාට නැහැ කියලා. එතකොට එහෙමනම් බලන්න මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන භික්ෂුව නිසායි මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්නේ. නමුත් මේ මොහොතේ නෝනා මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා දසදහස් ගානක් පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව ජීවත් වෙනවා. ඒගොල්ලෝ සතර පරාජිකාවන් ආරක්ෂා කරගන්න නිසා ඒගොල්ලෝ තාම ලෝකයට ආරෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදයේ සප්තබොජ්ජංගයන් දේශනා කරනවා. නමුත් මෙහෙම ගිහිල්ලා යම් දවසක් එනවා මේ ලෝකේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව ඉතුරු වෙන. දැන් එයා තමයි අන්තිමයා. හොඳේ ඒක ලංකාවේ වෙන්න පුළුවන්, බුරුමේ වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්. තේරවාදී බෞද්ධ රටක මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ශාසනය අතුරුදහන් වෙනවා නෝන. එතන තමයි ශාසනය අතුරුදහන් වීමේ වෙන ශාසන අතුරුදහන් වීමක් නැහැ. දැන් අපේ රටෙත් අතීතයේ ශාසනය අතුරුදහන් වුණා. මිහිඳු මහරහතන් වහන්සේ මෙහෙට වැඩම කළාට පස්සේ ශාසනය අතුරුදහන් වුණා. ඒ කියන්නේ උපසම්පදාව නැති වුණා. ඒ උපසම්පදාව නැති වුණා කියන්නේ ශාසනය අතුරුදහන් වුණා. ශාසනයේ අර්ථයක් නැහැ. ඉන් පස්සේ තමයි ඔය තායිලන්තේට බුරුමෙට වැඩම කළ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා උපසම්පදාව ගෙනල්ලා නැවත පිහිටුවේ. එතකොට ඒ ශාසන අතුරුදහන් වීම කුමක් නිසාද සිද්ධ වුණේ? මිත්‍යා දෘෂ්ටික රජවරු නිසා. තේනාද? රාජ්‍ය පාලනයේ ආරක්ෂාව ශාසනයට නොලැබුණ නිසා, රාජ්‍ය පාලකයා නිරතුරුවම සම්මා දිට්ඨියෙන් බැහැර වුණ නිසා ශාසනය පිරිහිලා ගියා. පිරිහෙච්ච තැන උපසම්පදාව පිරුණා කියන්නේ නෝනා ශාසනය අපේ රටෙන් අතුරුදහන් වුණා අතීත අවස්ථා කීපයකදී. ඒ අතුරුදහන් වුණාට පස්සේ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා තායිලන්තයේ බුරුමේ වැනි රටවල් වලට ගිහිලා තමයි නැවත උපසම්පදාව මේ රට ආරංචිය. තේරෙනවද? ඒ නිසා ශාසන අතුරුදහන් වීම කියන්නේ නෝනා ඒ අවසාන උපසම්පදා භික්ෂුව
සතර පරාජිකා රැකගත් කෙනා අවසන් වෙච්ච වෙලාවේ ඉන්පස්සේ ශාසනය අතුරුදහන් වුණා. නමුත් පන්සල් තියෙන ආරණ්‍ය තියෙන ඔබලා දන් දෙනවා ස්වාමින් වහන්සේලා ඉන්නවා. නමුත් ශාසනයේ අර්ථේ නැහැ. චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ සප්තබොධ්ජංග ඕවා කවදාකවත් අපිට ඇහෙන්නේ නැහැ. මොකද එදාට ස්වාමින් වහන්සේලා දුස්සීල වුණාට පස්සේ ස්වාමින් වහන්සේලා විසින්ම මේ විනය අභිධර්මයේ චූත්‍ර ත්‍රිපිටකෙම ඒගොල්ලෝ ගිනි තියනවා නෝනා. පුස්තකාල පිටින් ස්වාමින් වහන්සේලා මෙදාට ගිනි තියනවා. මොකද ඒවා තිබ්බොත් ඒගොල්ලන්ට පවතින්න බැහැ. ඒවා තිබ්බොත් ඒගොල්ලන්ට පවතින්න බැරි නිසා එදාට ඒ දුස්සීල ස්වාමින් වහන්සේලා ප්‍රාතිමෝක්ෂෙන් දුස්සීල වෙච්ච දාකට ඒගොල්ල විසින්ම මේ ත්‍රිපිටක ඔක්කොම විනාශ කළා. එතනින් තමයි නෝනා කාසාය කණ්ඩකලා කියන තැනට සමාජය යන්නේ. නමුත් කාසාය කණ්ඩක කියන තැනට යද්දී කාසාය කණ්ඩකට නෝනා සිවුරක් අඳනයක් නැහැ. එයා සිවුරක් අඳනයක් අඳගෙන නෙමෙයිනේ. නමුත් එයා සංඝයා. බුදුරජාණන් වහන්සේ කියනවා කාසාය කණ්ඩකට සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා. එයාට දානය සංඝය කරන්න පුළුවන් කියලා. එතකොට කාසාය කණ්ඩක සංඝයා නියෝජනය කළත් නෝනා සිවුරක් අඳනයක් යාට නැහැ. ඇයි ඒ? හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මය කියන්නේ නෝනා මේ මොහොතේ මේ ලෝකයේ තියෙන දුර්ලභම දේ මොකද්ද? පැවිද්ද. මේ උතුම් චීවරයක් දරාගෙන උතුම් චීලයන් ආරක්ෂා කරගෙන ගත කරන පැවිද්ද තමයි මේ ලෝකයේ තියෙන දුර්ලභම දේ. ඇයි මේ ලෝකයේ තියෙන දුර්ලභම දේ බවට පැවිද්දපත් වෙන්නේ? ඒ තරමටම අපි සංසාරයේ චීවර දරාගෙන වැරදි කරලා තියෙනවා. ඔබත් මමත් අපි සංසාරයේ ඒ තරමටම සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මේ චීවර දරාගෙන වැරදි කරලා තියෙනවා. ඒ වැරදි කිරීම නිසායි අපිට චීවරයක් දරන්න හිත දෙන්නේ නැත්තේ. ඔබට චීවරයක් දරන්න තාම හිත දුන්නේ නැත්තේ ඇයි? ඊටදල් සංස්කාරුවේ පිරලා නැහැ. ඇයි ඒ? අපි සංසාරයේ දරුවෝ චීවර දරාගෙන ඉච්චර වැරදි කළා තියෙනවා. එහෙනම් මේ මොහොතේ චීවර දරාගෙන වැරදි කිරීම නිසා අනාගතේ කාසාය කණ්ඩකලා වෙනකොට චීවරේ නැහැ. මොකද චීවරයක් දරන්න පින තියෙන කෙනෙක් ලෝකේ නැහැ. හේතුඵල ධර්මයක් තේරෙනවා. එහෙනම් බලන්න මේ අකුසල් මේ විදිහට සිල්පද බිඳීම් ගිහිල්ලා නෝනා අවසානයේ සංඝයා ඉන්නවා චීවරයක් නැහැ. සංඝයා ඉන්නවා චීවරයක් නැහැ. ඇයි? අකුසල් විපාකය නිසා. තේරෙනවා. ඒ නිසා ශාසනය කියන දේ කාසාය කණ්ඩකලා ළඟට යනකන් තියෙනවා. නමුත් නෝනා අර සතර පරාජිකා ආරක්ෂා කරගෙන ඉන්න අවසාන උපසම්පදා භික්ෂුව අපවත් වෙන වෙලාවේ ආරෂ්ඨාංගික මාර්ගයේ නැතු වෙනවා. නමුත් වින් කරන්න පුළුවන්. තේන්නාද? නමුත් ආරෂ්ඨාංගික මාර්ගයේ නිවන් මාර්ගයේ අතුරුදහන් වුණා. ඊට පස්සේ සියල්ල දුස්සීල වෙච්ච තැන ඒගොල්ලෝ ධර්මයේ නිමේ දේශනා කරන්නේ ලෝකයේ සැපයි, රූපයේ සැපයි, පංච උපාදානස්කන්ධයේ සැපයි. හොඳට කන්න, හොඳට බොන්න, හොඳට හම්බු කරන්න, හොඳට විවිනෝද වෙන්න, විනෝද වෙලා හොඳින් මැරිලා යන්න කියන ධර්මයක් තමයි එදාට අපිට ඇහෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස, මේ බුදුසසුනේ අවසානයේදී අපි දකින කාසාය කණ්ඩකට දෙන දාණය මහා සංඝරත්නයට දෙන දාණය තරම්ම බල සම්පන්නද? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා බුදුරයන් වහන්සේ පුංකු රහතන් වහන්සේලාට දානයක් දෙනවා, සාංගික දානය. දැන් ත්‍යා සාංගික දානය දුන්නාම දැන් එතන බුදුරයන් වහන්සේත් ඉන්නවා, රහතන් වහන්සේලාත් ඉන්නවා. එතකොට ඒ සාංගික දානයේ කුසලිය ලැබෙනවා. අද අපේ ස්වාමින් වහන්සේලා කැඳවලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා ගෙනලා සාංගික දානය දෙනවා. දැන් දෙකම සාංගික දාන නේද? නමුත් මේ දෙකේ තියෙන කුසලයේ එකද නැහැ. අර බුදුරයන් වහන්සේ රහතන් වහන්සේලා සාංගික කළ දෙන්නා උදානේ කුසලයේ වැඩි. මොකද බුදුරයන් වහන්සේගේ දෙතිස්මා පුරුෂ ලක්ෂණ දකිනවා, සම්මා සම්බුද්ධ ඥානය දකිනවා, රහතන් වහන්සේලාගේ ඉද්ධි ප්‍රාතිහාරයන් දකිනවා. දැකලා සංඝයා කියන අර්ථය ශක්තිමත්. එතන සාංගික දානේ කුසලයේ වැඩි. එතකොට අද දෙන දානේ කුසලයක් සාංගික දානේ කියන තැන එනවා. නමුත් අර කුසලයේ තරම් ශක්තිමත් නැහැ. අර්ගදා ශක්තිමත්. නමුත් කාසාය කණ්ඩක ඉන්න කාලෙත් ඉඳලා කාසාය කණ්ඩකට සාංගික දානය දෙනවා. එතකොට ඒකත් දානේ සාංගිකයි. නමුත් ඒ දානය අද දුන්නා වූ දානේ තරම් මහත්ඵලයිද? එදාට කාසාය කණ්ඩක ඉන්න කාලේ සූත්‍ර විනය මුකුත් නැහැ ලෝකේ. එදාට එයා කවුද කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කවුද කියලා එයා හඳුනන්නේ නැහැ. නමුත් එයා අද හඳුනනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කවුද කියලා. මොකද සූත්‍රගත ධර්මයේ තාම ජීවමාන තියෙනවා. නමුත් සූත්‍රගත ධර්මයේ විනාශ කළ දැම්මට පස්සෙ කාසාය කණ්ඩකලායේ කාලේ කවදාකවත් කවුද මේ සංඝයා කියලා හඳුනන්නේ නැහැ. එදා දෙන සාංගික දානේ අදට වඩා හුඟක් කියනයි නේද? නමුත් බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාව නිසාම බුදුරයන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දකිනවා තිරිසන් සතෙක් වුණත් තිරිසන් ලෝකේ සැපයක් විඳිනවා නම්, ප්‍රේතෙක් වුණත් ප්‍රේත ලෝකේ සැපයක් විඳිනවා නම්, මිනිස්සෙක් වුණත් මනුස්ස ලෝකේ සැපයක් විඳිනවා නම්, දෙවියෙක් වුණත් දිව්‍ය ලෝකේ සැපයක් විඳිනවා නම්, ඒ දානිය නිසාමයි කියලා.
තේනවාද? ඒ දානිය නිසාමයි කියලා. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ මිනිස්යාව දානෙට පොළඹවන්න. තේනවාද? අනේ කාසාය කන්ටකට දන් දෙන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසාමයි. ඒ කියන්නේ අපි තිරිසන් ලෝකෙට වැටුණත් බුදුරජාණන් වහන්සේ කියන්නේ එතන ආයුෂ වර්ණයේ සැපේ බලයේ වැඩි කෙනෙක් වේවා කියලා තමයි උන්වහන්සේ හිතන්නේ. ප්‍රේත ලෝකෙට අපි වැටුණත් ප්‍රේත ලෝකෙදී ආයුෂ වර්ණයේ සැපේ බලයේ වැඩි කෙනෙක් වේවා කියලා තමයි ඒක තමයි බුදුරජාණන් වහන්සේලාගේ. ඒතර බුදුරජාණන් වහන්සේ ශාසනය පනවන්නේ මහත්යෝ මෙන්න මේ මහා කරුණාව තුල ඉඳගෙනයි. ඒ කරුණාව තුල හිටිය නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. පුද්ගලයන් අරමුණු කරගන්න එපා. කෙනෙක්ගේ සීලය සමාධිය ප්‍රඥාව අරමුණු කරගන්න එපා. සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. කාසාය කන්ටකට දානයක් සාංගික කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැත්තම් සමහර අද ඉන්න පින්වතුන්ලා සමහර ස්වාමීන් වහන්සේලාත් එක ගැටෙන්නේ පුළුවන්. තේනවාද? ඒතකොට බුදුරජාණන් වහන්සේගේ දා දකින්නවා. බුදුරජාණන් වහන්සේට මේ ශාසනය දවසක් හෝ වැඩිපුර ආරක්ෂා කරන්න. ශාසනය දවසක් හෝ වැඩිපුර ආරක්ෂා වෙලා ඒ ශාසන අර්ථයන් තුලින් මිනිස්යා කුසලයට යම් කරන්නේ. එනිසායි බුදුරජාණන් වහන්සේ කාසාය කන්ටකට දන් දෙන කාරණය තුල කියන්නේ කොතනකදවත් ස්වාමින් වහන්සේලාගේ සීලය හොයන්න යන්න එපා. ස්වාමින් වහන්සේලාගේ වැරදි හොයන්න යන්න එපා. ඒක අපිට අදාළ නැහැ. උන්වහන්සේ වැරදි කළොත් උන්වහන්සේලා ඒව අරගෙන යාවේ. එනිසා බුදුරජාණන් වහන්සේ කියනවා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ මොන වැරද්ද දැක්වත් ගිහි කෙනෙක්ට ඒක ඇඟිලි ගහන්න යන්න සංඝයා අරමුණු කරගෙන ඔබ දන් දුන්නා නම් සංඝයා අරමුණු කර ලැබෙනා වූ දාණය අපිට ලැබෙනවා. එහෙම නැතුවම අපි ස්වාමින් වහන්සේලාගේ වැරදි හොයන්න යන තැනදී අපි අප්‍රමාණ අකුසල් සිද්ධ කරගන්නවා. තේරෙනවද? සංඝයා කියන අර්ථයෙන් උත් එක පැත්තක් දුර්වල කරගන්නවා. මොකද ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ වැරද්දක් තියෙන්න පුළුවන්. එක සිල්පදයක් බිඳෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේ ඉතුරු සිල්පද 226ම රකින්න කෙනෙක් වෙන්න පුළුවන් නේද? එතකොට නිරේතුරුවම අපි බුදුරජාණන් වහන්සේ කියන තැන ඉන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන තැන හිටියේ නැත්තම් පින වැඩෙනවා, ප්‍රඥාව අපි ළඟට එන්නේ නැහැ. දැන් කොතනකවත් අපි අහලා තියනවාද අනේ පිටිසිටුමා එහෙම නැත්තම් විසාකාව බුදුරජාණන් වහන්සේ හොය හොයා රහතන් වහන්සේලා හොය හොයා දන් දෙන්න ගියා කියලා? කිසිම සූත්‍රගත ධර්මයක කොතනකවත් විසාකාව හෝ අනේ පිටිසිටුමා හෝ ඒ සෝවාන් ඵල විපත් වෙච්ච උපාසකයෝ මහත්යෝ කොතනකවත් බුදුරජාණන් වහන්සේ පස්සේ හොයාගෙන ගිහිලා දන් දීලා නැහැ. තේරෙනවද? ඒගොල්ලන්ගේ ගමටාවට වෙලාවට ඒගොල්ලන්ගේ නගරේ ඒගොල්ලන්ගේ මාලිගාවේ ඒගොල්ලෝ දන් දුන්නා මිසක් බුදුරජාණන් වහන්සේලා පිටව ගියාට පස්සේ වෙන නගරවලට කවදාකවත් පස්සෙන් ගිහිල්ලා දන් දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉන්න වෙලාවට රාතන් වහන්සේලා ඉන්න වෙලාවට සංඝයා අරමුණු කරගෙන දන් දුන්නා. උන්වහන්සේලා පිටත් වෙලා ගියාට පස්සේ සංඝයා අරමුණු කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට දන් දුන්නා. ප්‍රඥාව කියන්නේ එතන ඒ සෝවාන් කෙනෙක්ගේ ලක්ෂණය. මොකද එයා සංඝයා කියන තැන අර්ථය පිහිටලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ කෙරේ සද්ධාව පිහිටලා බුදුරජාණන් වහන්සේ කියනවා නම් මහත්යෝ අනිවාර්යයෙන්ම සංඝයාට දන් දෙන්න කියලා සෝවාන් කෙනා කවුදාකත් ඒක බිඳින්නේ නැහැ. කීයේ මහත් එක්ක ඇවිල්ලා ඒව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් කොහේ හරි ගියාම අනේ මට ඉන්න තැන කියන්න මට ඇවිල්ලා දානයක් දෙන්න කියලා. මං කිව්වා පුතේ ඔබ සූත්‍ර කියවලා අනේ පිරිසිදුමා විසාකාව කොහේ හරි හොයාගෙන ඇවිල්ලා දන් දුන්නා කියලා කොතන හරි තිබ්බොත් මට ගෙනල්ලා පෙන්නන්න මං ඉන්න තැන කියන්නම් කියලා. මොකද එහෙම ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නැහැ. හොඳ හොඳ අය හොයාගෙන යන සිල්වත් අය හොයාගෙන යන ගුණවත් අය හොයාගෙන යන කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. මොකද අපිට ජනතාව පින තුල අතරමං කරන්න අවස්ථාවක් නැහැ. ජනතාව පින තුලින් ප්‍රඥාව තුලට ගන්නයි අපිට ඕනේ. කොතැනකවත් විසාකාව අනේ පිළිසිතුමා බුදුරජාණන් වහන්සේගේ පස්සෙන් යණ යන තීර්ථන ගිහිල්ලා බණ අහන්න යණ යන තැන ගිහිල්ලා දන් දෙන්න කොතැනකවත් ගිහිල්ලා නැහැ. ඒක සෝවාන් ඵලයේ ලක්ෂණයක්. පේනවාද? ඒ නිසා නිරේතුරුවම පින කියන හුදු සංස්කාරයට රැවටිලා ඒ සංස්කාරයේ ආස්වාදිත රටවටේ දුවන් නැතුව පින කියන කාරණය තමා තුලින් ගමේ පන්සල තුලින්ම රැස් කරගෙන ප්‍රඥාවට එන්න දක්ෂ වෙන්න. මගේ ගිහි ජීවිතයේ අවුරුදු 44 දී මම පැවිදි වෙන්නේ. නමුත් මගේ පැවිදි ජීවිතයේදී මම ගමේ පන්සලෙන් පිටත ගිහිල්ලා නැහැ. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ දුර්වලතාවය මම දැක්කා. නමුත් අපි ඒවට ගැටෙන්න ගියේ නැහැ. තේන සංඝයා කියන අර්ථය උනා ඉඳන් ගමේ පන්සල තමයි අපේ කුසල් මධ්‍යස්ථානය කරගත්තේ. තේරෙනවද? අපි රටවටේ හොයන්න ගියා නම් තාමත් අපි හොයනවා. තේරෙනවද? ඒ නිසා ගමේ පන්සල මුල් කරගෙන ගමේ පන්සල සංඝයා හැටියට දකිමින් ගමේ පන්සලේ වැරදි තිබ්බොත් ඒවා අතහරින්මින් බුදුරජාණන් වහන්සේ කිව්ව සංඝයා කියන තැන හිටපු නිසායි මහත්යෝ අපි මතු කරගෙන මෙතෙන්ට ආවේ. තේරෙනවද? එතන තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ. තේරෙනවද? එහෙම නැතුව අපි ස්වාමින් වහන්සේලාගේ පෞද්ගලිකතාවයන් හොයාගෙන යද්දී ප්‍රඥාවෙන් අපි බැහැරට යනවා. දැන් හිතන්න පන්සලක් තියෙනවා. ඒ පන්සලට මහත්යෝ දාස් ගණන් සෙනග එනවා. ඒ පන්සලේ ස්වාමින් වහන්සේ සීලෙන් දුර්වලයි. තේරෙනවද?
එතකොට මිනිස්සුන්ට යම් පිරිසක් ඉන්නවා අන්තවාදී පිරිසක් ඒගොල්ලෝ හිතනවා ස්වාමින් වහන්සේ සීලෙන් දුර්වලයි අපි මේ ස්වාමින් වහන්සේ එළවල දාන්න ඕනේ කියලා. එළවල දාවට පස්සේ පන්සල වහලා දානවා. දැන් මේ පන්සල වහලා දැම්මට පස්සේ මහත්තයෝ කී දහහක් මිනිස්සෙන්ට කුසලයේ කියන කාරණේ අහිමි වෙනවද? නේද? ඒ පන්සල තියෙද්දි මිනිස්සු 10 ගාණක් ඇවිල්ලා දන් දුන්නා. 10 ගාණක් ඇවිල්ලා බෝධි පූජා කළා. 10 ගාණක් ඇවිල්ලා බණ ඇහුවා, සිල් ගත්තා. නමුත් දැන් මේ සියල්ල මොකද උනේ? නැවතුනා. නේද? එහෙනම් බුදුරයන් වහන්සේ තනි කෙනා ගැන නෙමෙයි බලන්නේ. ඒ තනි කෙනා දුස්සීල වෙද්දී, ඒ දුස්සීල වෙච්ච කෙනා අපායට වැටිද්ද? නමුත් එයාටත් නිවැරදි වෙන්න මාර්ගය කියලා තියෙනවා. එයා නිවැරදි වෙන්නේ නැත්තම් බුදුරයන් වහන්සේ එයා ගැන හිතන්නේ නැහැ. එයා නිසා සුගතියට 10 ගාණක් ගැන තමයි හිතන්නේ. එහෙනම් පන්සලේ ස්වාමීන් වහන්සේ සීලෙන් දුර්වල වුණා කියලා අපිට කාරණයක් නැහැ. ඒ නිසා බුදුරයන් වහන්සේ බලන්නේ දසදහස් ගාණක් ඒ පන්සල උපයෝගී කරගෙන සුගතියට යනවා නම් අන්නේ සුගතියට යන පිරිසට උදෙසා තමයි බුදුරයන් වහන්සේ බණ කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස, බුදුරජාණන් වහන්සේට අවසාන දාණය පිරිනැමු චුන්ද කර්මාර පුත්‍රයාගේ දාණයත් මහත්ඵල මහත් ආනිසංසද? බුදුරයන් වහන්සේ කියනවා දැන් චුන්ද කර්මාර කියන්නේ මේ අර චුන්ද සූකර කියන කෙනා නෙමෙයි. චුන්ද කර්මාර කියන්නේ මේ සල්ලිකාර මිනිස්සෙක්, යා රන්කරුවේ. ඒ චුන්ද කර්මාර මේ දානේ පූජා කළාට පස්සේ බුදුරයන් වහන්සේ අර අදිෂ්ඨාණයෙන් රෝගී භාවය යට කරගෙන හිටියේ. මොකද බුදුරයන් වහන්සේ මේ ආයු සංස්කාරය අත්හරින්න මාස කීපයකට ඉස්සෙල්ලා තමයි බුදුරයන් වහන්සේ පිරිනිවන් පාන ලක්ෂණ පහළුනේ. නමුත් බුදුරයන් වහන්සේ ඒ වෙලාවේ වස්සමාදන් වෙලා ඉඳලා බුදුරයන් වහන්සේ හිතනවා මම මේ වෙලාවේ පිරිනිවන් පෑයිතු නෑ, මොකද මං ශ්‍රාවකින්ට නොකිය පිරිවෙන් පෑව සුසු නෑ කියලා තමයි උන්වහන්සේ 3 මාසයක් මේ ජීවිතය අදිෂ්ඨාන කරගන්නවා. ඒක බුදුරයන් වහන්සේලාට ඒ හැකියාව තියෙනවා. එතන ඒ හැකියාව තියලා උන්වහන්සේ මේක යටපත් කරගෙන ඉන්න වෙලාවේ තමයි ඔය චුන්ද කර්මාර්මී අවසාන දානි පූජ කරන්නේ. එතකොට ඒ අවසාන දානේ පූජ කළාට පස්සේ මේ අර උන්වහන්සේගේ අර බඩේ තියෙන අර ලෝහිත පබ්බත කියන ඒ වගේ රෝගී තත්ත්වයක් වැඩි වෙනවා. වැඩි වෙන වෙලාවේ ඊට පස්සේ අර කුසිනාරාවට වඩින ගමන් බුදුරයන් වහන්සේගේ මහා කරුණාව පිටින් තමයි තේරුම් ගන්න ඕනේ. බුදුරයන් වහන්සේ කෙනෙක් කියන කුයිසා අනුන් උදෙසා තව කෙනෙක්ගේ එක හිතක් උදෙසා ඒ හිතවත් මම රිද්දන්නේ නැහැ කියන තැන තරම් මහා කරුණාව කියන්නේ උන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ආනන්ද දැන් මගේ මේ ලේ අතිසාරය වැඩි වෙලා මගේ මේ රෝගය වැඩි වෙලා මම දැන් පිරිනිවීමට යනවා. අර චුන්ද කර්මාර බය වෙන්න පුළුවන්, එයා දුකටපත් වෙන්න පුළුවන් අනේ මන් දුන්න දාණය නිසායි බුදුරයන් වහන්සේට මේ ලෙඩේ වැඩි උනේ කියලා, රෝගේ වැඩි උනේ කියලා. ඒ නිසා ආනන්ද චුන්ද කර්මාට හමු වෙලා කියන්නේ අර සුජාතාවේ යම්සේ පූජා කළා වූ පළවෙනි දාණය මහත්ඵල මහානිසංසද, මේ අවසාන දාණයත් ඒ ආකාරම මහත්ඵලයි මහානිසංසයි කියලා. තේරෙනවද? එතකොට මේ දාන දෙකේ කොතනකවත් ආනිසංසයේ අඩුපාඩුවක් නැහැ. මොකද චුන්ද කර්මා දාණය පූජා කළේ බුදුරජාණන් වහන්සේ සංඝයා කියනා වූ සැබෑ අර්ථයෙන්මයි. ඒ අර්ථයේ චේතනාවේ කොතනකවත් අකුසලයක් නැහැ. අර ශ්‍රේෂ්ඨ දානයන් දෙක අතරට ඒ දාණය එකතු වෙනවා කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරයන් වහන්සේගේ මහා කරුණාවේ එක්තරා තැනක්. ජීවිතේ බොහෝ අහඹ සිදුවීම් වලට අපි මුණ ගැහෙනවා. ඒ අහඹ සිදුවීම් අපේ ජීවිතවලට ආශ්චර්යයන් එක් කරන අවස්ථා තියෙනවා. දුක්බර අවස්ථාත් නැත්තේ නොවේ. ගරු ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ සිරස FM පන්සල් මළුවට ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය නැවත නැවත මෙනෙහි කරමින් උන්වහන්සේගේ ධර්මය ජීවිතේ එකම ශක්තිය බවට පත් කරගනිමින් ඒ සත්‍ය මාර්ගයේ යන්නට උත්සාහ දරන ඔබ වහන්සේට අපි දෙදන නමා නලලත බිම තබා නමස්කාර කරනවා. කුරා කුහුඹුවෙකුගෙන්වත් ඔබ වහන්සේට කිසිදු හිංසාවක් කරදරයක් නොවේවා.